බුදුහිමියන් පුද්ගලයන්ට ධර්මය අවබෝධ කරවනු පිණිස ගත්වෑයම අපිට කොයි විදිහටද පැහැදිලි කරගන්න පුළුවන්? ලෝකයාට ධර්මය කියලා දෙන්න, ලෝකයාට චතුරාර්ය සත්‍ය කියලා දෙන්න, ලෝකයාට දුකේ අර්ථය කියලා දෙන්න, දුකෙන් මිදෙන අර්ථය කියලා දෙන්න, ලෝකයාට සුගතියට යන මාර්ගය කියලා දෙන්න, සැපයට වන මාර්ගය කියලා දෙන්න බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාවට අප්‍රමාණ දුක් වින්දා. සමහර දාට උදේ ඉඳන් රාත්‍රී වෙනකම් මිනිස්සෙන්ට බණ කිව්වා. රෑ වෙනකොට උන්වහන්සේට කොන්දේ අමාරුව, හිසේ අමාරුව හැදෙන වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කිනවා, "සාරිපුත්ත, මට දැන් වේදනාවයි කොන්දරි දෙනවා. ඒ නිසා මං ටිකක් සැතපෙනවා. ඔබ බණ කියන්න කියලා උන්වහන්සේ පැවරුවා මිසක් මට දැන් අමාරුයි ඔබලා යන්න කියලා කවදාක්වත් කෙනෙකුට කිව්වේ නැහැ." ඒසා මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාවට මේ උතුම් ධර්මයේ ලෝකයාට දේශනා කළා, සංඝයාට අනුශාසනා කළා. එහෙම 45 වසරක් ගියාට පස්සේ අවසානයේ අර පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන වශයෙන් මොකද්ද අපිට කියන්නේ? බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා කැඳවලා කියනවා, "මහණෙනි, මං තව මොහොතකින් පිරිනිවි යනවා. ඔබට මේ ශාසනය ගැන, මාර්ගය ගැන යම් සැකයක් තියෙනවා නම් මගෙන් විමසන්න කියලා." ඒ වෙලාවේ කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. මොකද උන්වහන්සේලා කැමති නැහැ බුදුරජාන් වහන්සේ වෙහසන්න. බුදුරජාන් වහන්සේ දැනගත්තා මේ අය ප්‍රශ්නයක් අහන්නේ නැත්තේ මාව වෙහසෙන නිසා කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ ඉල්ලීමක් කරනවා, "මහණෙනි, ඔබලා මේ ප්‍රශ්නේ අහන්න කැමති නැත්නම් වෙන කෙනෙක් ලව්වා හරි ඔබට තියෙන ප්‍රශ්නේ අහන්න කියලා." නමුත් බලනම් කොයිසම් මහා කරුණාවෙන් අවසානයේ පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන නිමේෂයේදී බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් ඇව්වේ විසඳාගත යුතු සැකයක්, විසඳාගත යුතු ප්‍රශ්නයක් ධර්මයේ කෙරෙහි තියනවාද කියලා. අවසානයේ උන්වහන්සේ පිරිනිවි යනවා. ඒ පිරිනිවි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මේ මුළු ලෝක සත්වයාටම ඔප්පු කරලා පෙන්නනවා උන්වහන්සේ දේශනා කළා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයම උන්වහන්සේගේම පිරිනිවීන් තුලින්. සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් අරසා දීර්ඝ පාරමී ධර්ම පිරුවා. ඒ සියලුම පාරමී ධර්මතාවයන් අනිත්‍යයි කියන කාරණේ උන්වහන්සේ පිරිනිවීමේදී ඔප්පු කරනවා. සිධුවත් කුමාරයා හැටියට අප්‍රමාණ සස්ත්‍රීක භාවයන් ලැබුවා. ස්වක්විති රජකමට උරුමිය ලැබුවා. අරසා ධන සම්පත් ලැබුවා, රාජ සම්පත් ලැබුවා. ඒ සෑම දෙයක්ම අනිත්‍යයි කියන කාරණේ උන්වහන්සේ පිරිනිවීමේදී ඔප්පු කළා. උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගත්තා. ඒ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අනිත්‍යයි කියන කාරණිය බුදුරජාණන් වහන්සේ පිරිනිවීමේදී ඔප්පු කළා පෙන්නුවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 පුරාවට කළා වූ ඒ උත්තම ධර්ම සේවය පිරිනිවන් මංචකයේදී අනිත්‍ය උනායි කියන කාරණේ පෙන්නලා පිරිනිවීමත් මංගල්‍යයක් බවට පත් කරන්න හැටි බුදුරජාන් වහන්සේ ලෝකෙට කියලා දුන්නා. ඒ නිසා පිංගතුල්ලා මේ වෙසක් දවසේ පිංගතුල්ලා නිරේතුරුවම දකින්න ඔබ මේ වෙසඟය කියලා, මේ වෙසක් උත්සවය කියලා ඔබ මේ සලකන්නේ ඒ බුදුරජාණන් වහන්සේ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් ලේයින් දහඩියෙන් කඳුලෙන් කැපවීමෙන් ධෛර්යයෙන් උත්සාහයෙන් කළා වූ කැපවීමේ ඵලයයි අපි මේ මොහොතේ මේ සමරන්නේ. එනිසා මේ මොහොතේ අපි බුදුරජාණන් වහන්සේ කළා වූ ඒසා බලවත් වූ කැපවීම අපි සතුටෙන්, හිනාවෙන්, විනෝදයෙන් නම් අපි සමරන්න යන්නේ. එතන ඒ සතුටත්, විනෝදයක්, හිනාවක් තුළ අපි නිරේතුරුවම බුදුරජාණන් වහන්සේට අගෞරව කෙනෙක් බවටමයි පත් වෙන්නේ. එනිසා කල්පනා කරන්න, මේ ලෝකේ දුර්ලභම කාරණයක් තියෙනවා. ඒ දුර්ලභම කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම කියන කාරණේ. මේ සම්මා සම්බුද්ධ ශාසනය යම් මොහතක අතුරුදහන් වෙලා ගියොත් නැවත ඔබට සම්මා සම්බුද්ධ ශාසනය මුණගැහෙන්නේ තවත් අවුරුදු 125ක් විතර ගියාට පස්සේ. තව අවුරුදු 125ක් යනකම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අතුරුදහන් වෙලායි තින්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැහැ. යම් මොහතකින් මේ ධර්මයේ අතුරුදහන් වුණාට පස්සේ ආයිමත්තර අතීතයේ තිබ්බා වූ දෘෂ්ටීන් 62කින් මේ ලෝකයේ වෙලී යනවා. ඔබට මේ මොහොතේ පේන්න තියෙනවා මේ සමාජය තුළ අලුත් අලුත් දෘෂ්ටීන් ගොඩාක් මතුවලා එනවා. අලුත් අලුත් ශාවකයන්, අලුත් අලුත් ශාස්ත්‍රවරුන් මතුවලා ඇවිල්ලා අලුත් අලුත් ධර්මයන් කියනවා. ඒ නිසා අපිට පේනවා දැන් දැන් අලුත් අලුත් දෘෂ්ටීන් හටගමින් එන්නේ ශාසනයේ දුර්වල වීමේ අර්ථයන් එළිදැක්වීමක් හැටියටයි කියලා. ඒ නිසා නිරේතුරුව දකින්න මේ ශාසනය යම් මොහොතක අතුරුදහන් වුණොත් ඔබට ආයිමත් ගස්ගල් වඳින්න තමයි සිද්ධ වෙන්නේ. සත්තු මරලා යාග හෝම කරන්න තමයි සිද්ධ වෙන්නේ. ගිනි දෙවියන් පුදන්න තමයි සිද්ධ වෙන්නේ.
එම නැත්තං අප්‍රමාණ බලවූත ග්‍රෝවතුය වතුර බැහැලා කිමිදිලා එහෙම නැත්තං අව්‍යවේලිලා ඔය වගේ අප්‍රමාණ වූ වෘතයන් සමාදන් වෙලා නිරේතුරුවම අධර්මය ධර්මය කොටගෙන ජීවත් වෙන තමයි අපිට සිද්ධ වෙන්නේ. එනිසා ඒ සංසාර බය දකින්න මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවමානව තියෙන මොහොතක නිරේතුරුවම ආරෂ්ඨාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය ලෝකෙට දේශනා කරන්නයි. ඒ නිසා මම මේ වෙසක් දවස තුල මේ වෙසක් සතිය තුල ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා බුදුරජාණන් වහන්සේ කළා වූ මේ ශ්‍රේෂ්ඨ කැපවීම මේ ශ්‍රේෂ්ඨ පරිත්‍යාගයන් සාරා සංකල්ප ලක්ෂ ගානක් ලේයින් කළා වූ අර මහා සාගරේවන් පරිත්‍යාගයන්ට මසින් කළා වූ මේ මහ පොළොවවන් පරිත්‍යාගයන්ට මම මේ එක දවසක් හෝ එක සතියක් තුල හෝ කෙලෙහි ගුණ දක්වනවා කියන කාරණේ තුල ඉඳලා නිරේතුරුවම ආරෂ්ඨාංගික මාර්ගය ජීවිතයට එකතු කරගන්න කියන කාරණේයි අදවැනි වෙසක් පුරපසළොස්වක දවසක පින්වතුන්ලා ජීවිතයට ගත යුතු වැදගත්ම කාරණේ.